අයිබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානීය ප්‍රධාන පුවත් සිරස් තල වෙත නොබෙදුණු රටක උපරිමයෙන් බලය බෙදෙන බව ජනාධිපති අපේක්ෂකත්වය ලැබූ සජිත් කියයි ජනාධිපති අපේක්ෂකයා තෝරාගත් හැටි අපි සතුටින් කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා වශයෙන් ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙනුත් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙනුත් අද පත් කරනු ලැබුවා ගුරු දුම්රිය වර්ජනෙන් බාධා රැසක් දේශීය ප්‍රවෘත්ති නොබෙදුණු රටක උපරිම ලෙස බලය බෙදා හැරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරාපත් කර ගැනීමේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමාත්‍යමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජන වර්ගයන්ට එකට ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන බවයි මේ අපේක්ෂකත්වයත් සමග අපේ මාතෘභූමිය නව දිසාවක් කරා යොමු කරවමින් මේ රටේ ජීවත්වන ලක්ෂ 220ක් වූ පුරවැසි පරපුරට අලුත් ආරම්භයක් සැමට ලැබෙන සෞභාග්‍යයක් උසස් සංවර්ධන රටාවක් නව තාක්ෂණයෙන් නවෝත්පාදනයෙන් පිරිපුන් වුණු කර්මාන්ත විප්ලවයක් මේ ඓතිහාසික සංවර්ධන වැඩපිළිවෙල තුළ අපේ රට ශක්තිමත් කරන්නට අපි දැවැන්ත ජාතික මෙහෙවරක් ඉෂ්ට කරන්නට අපි සැදී පැහැදී සිටිනවා නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මේ දැවැන්ත ජාතික ව්‍යායාමයට සියලුම දෙනාගේම සහයෝගය ලබා දෙන්නයි කියලා මම බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා මනුස්සකම රජයෙන යුගය අපි නිර්මාණය කරන්නට සැදී පැහැදී සිටිනවා සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් උදහස් විමසලා ඒ අයගේ සහයෝගය ලබාගෙන අපි ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ඒකීය ශ්‍රී ලංකාව තුල උපරිම බලය බෙදීම මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියන් ජනාධිපති ක්‍රමයේ පිළිබඳව ඒ ආරම්භ කරපු වැඩපිළිවෙල අපි සියලුම පාර්ශ්වයන්ගේ සහයෝගයේ අනුමැතිය සහිතව ඉදිරියට ක්‍රියාත්මක කරන්න සැදී පැහැදී සිටිනවා සියලුම දේශපාලන පක්ෂවලට දේශපාලන බලවේගවලට අපේ පුරුල් සංධානය තුල ඉඩක් තිබෙනවා කිසිම කොන්දේසියක් එහෙම කොන්දේසි ඉදිරිපත් තුනෙත් නැහැ කොන්දේසි ඉදිරිපත් වෙන්නෙත් නැහැ මම හිතන්නේ කාගවත් කිසිම ගැටලුවක් නැහැ ඉතින් මතභේදයේ කියන එක එනවා යනවනේ ඒකෙන් රටේ ඒකීය භාවයට ස්වෛරීත්වයට භෞමික අඛණ්ඩතාවයට දේශපාලන නිදහසට අංශු මාත්‍රයකින්වත් හානියක් නැහැ මට තිබුණා මතභේද ටික ඔක්කොම නතර කරන්න මේ මගේ පවුලේ කට්ටිය ගෙනලා තීන්දුව ගත්තා. පවුලට සම්බන්ධ සියලුම දෙනාගෙන් අහලා විනාඩියෙන් උත්තරේ දෙන්න තිබ්බා. එහෙම දෙයක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂය. හැඩ ගැහෙන්න වෙයි පවුලක් කේන්ද්‍ර කර නොගත් දේශපාලන පක්ෂයක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් හැසිරෙන්නේ කොහොමද? අම්මගෙන් තාත්තගෙන් ආච්චිගෙන් සීයාගෙන් තොරතුරු විමසලා කැබිනට්ටු තීන්දුව කරන යුගයකටද අපි යා යුත්තේ? මම ඉල්ලීමක් කරනවා බොහොම කාරුණිකව අපේ නිදහස් මාධ්‍ය වලින් පොඩ්ඩක් මේ පෞල් දේශපාලන ක්‍රමයේ කියන මොඩලෙම මේ ඒ රාමුවෙන් ඔය ලෙන්ස් එක පොඩ්ඩක් ඉවත තමලා ප්‍රජාතන්ත්‍රවාදී ලෙන්ස් එකෙන් මගෙන් ප්‍රශ්න අහන්න. 2015 අපිට ජනවර්මක් ලැබුණා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න. ඒ වර්ම අපි ඉදිරියට ක්‍රියාත්මක කරනවා. මගේ දේශපාලනය තුල කාත් එක්කවත් අවබෝධතා ගිවිසුම් පුරුන්දු පත්‍රිකා මම ළඟ නැහැ. පොදු ප්‍රතිපත්තිය තමයි රට ගොඩ නැගීම. දේශීය දේශපාලන බලවේගයකට හෝ විදේශීය දේශපාලන බලවේගයකට මොනම හේතුවකට යටත් වෙන්නේ නැහැ. පුද්ගලික න්‍යාය පත්‍ර නැහැ. කාර්යක්ෂම කාර්යශූර කඩිසර සංවර්ධන රටාවක් අපි රට තුල ස්ථාපනය කරලා අපි මේ රට සැබෑ සෞභාග්‍ය කරා ගෙන යනවා. හැමෝටම සර්ව සාධාරණව බෙදී යන ආකාරයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් රට තුල ස්ථාපනය කරනවා. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තෝරාපත් කරගත්තා. ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික තීන්දුවකට අනුවයි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂීය නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස රැස් වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කළ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලු දෙනාම ඒ සඳහා සිය කැමැත්ත පළ කර සිටියා. මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල රතිඥා දල්වමින් ජනතාව සතුට පළ කර සිටියා.
ජාතික පක්ෂයට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා තෝරාගත් බව පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වුණා. අනතුරුව පැවති මාධ්‍ය හමුව අමතමින් අකිල විරාජ් කාර්යවසම් මහතා කියා සිටියේ ලබන මාස 3 වනදා පක්ෂයේ සම්මේලනය කැඳවන බවයි. අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්ෂ නායක අග්‍රාමාත්‍ය ගරු අනිල් වික්‍රමසිංහ මහත්මයා විසින් යෝජනා දෙකක් ගෙනෙනු ලැබුවා. පළවෙනි යෝජනා වශයෙන් එතුමා පක්ෂයේ නියෝජ්‍ය නායක ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකවරයා වශයෙන් නම් කරනු ලැබුවා. ඒ වගේම දෙවැනි යෝජනා වශයෙන් දෙවැනි යෝජනාව එක බලයේ බෙදා හැරීම දෙක මැතිවරණ ක්‍රමයේ ප්‍රසස්කරණ සහ තුන අගමැතිවරයාගේ එකඟතාවයේ මත ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධූරය ආදී අපගේ රජයේ විසින් ආරම්භ කරන ලද ව්‍යවස්ථාමය ප්‍රසස්කරණ තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපි කැප වී සිටින්නෙමු. මේ සම්බන්ධව සියලු පාර්ශ්වයන්ගේ අදහස් සැලකිල්ලට ගන්නෙමු. මෙම යෝජනා දෙක සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඒකමතිකව තීරණය කරනු ලැබුවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය ඒකමතිකව තීරණය කරනු ලැබුවා. ඒ අනුව අපි සතුටින් කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා වශයෙන් ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙනුත් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙනුත් අද පත් කරනු ලැබුවා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා සහ පක්ෂ නායකත්වය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියටත් කටයුතු කිරීමට එක්සත්ජාතික පක්ෂ සභාපතිවරයා හැටියට මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පහුගිය දින ටිකේම අපි පුංචි කුකුල් නින්දක් දැම්මා. ඒතොර ඒ කාල පරිච්ඡේදයේ වේලාව තුර සමහර අය හිතුවේ හරියට මේ UMP 4ට 5ට කැඩෙයි බෙදිලා යයි කියලා විනාශ වෙයි කියලා හිතාගෙන හිටියේ ලොකු අඩව්වැල්ලුව සමහර අය. ඉතින් මට මතක් වෙනවා රෝහණ බද්දගේගේ සින්දුවක් තියෙනවා. ඒ සින්දුව තමයි මතක් වුණේ අපි ප්‍රතිවාදින්ට කියන්න. මොකද ඒ සින්දුව යන්නේ මේ විදිහට කුක්කු කූ කුකුල් නින්ද හමාරයි කුක්කු කූ අවදි වෙන්න වෙලාවයි හිමිදිරියේ අවදි වෙලා පාඩම් කරන්න එන්න අලුත් පාඩම. ඉතින් මං කියන්නේ අපි ලෑස්ති හිමිදිරියේ මේ රටේ අලුත් පාඩමක් සියලු දෙනාටම කියලා දෙන්න. අලුත් දවසක් දකින්න. අලුත් වෙනසක් ඇති කරන්න. අද එක්සත් ජාතික පක්ෂයේ පූර්වාදර්ශයක් හැටියට දීලා තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපේ මහගෙදරින්ම ආරම්භ කරන්න. අපි මේ ක්‍රමවේදයේ පොදු ජනයාම ඉල්ලන පොදු ජන නායකයා ඒ ඉහළම පුටුවට ගෙනියන්නට හැමදාම ඉඩ හදාපු පක්ෂය ඒක හරියටම අද ක්‍රියාත්මක කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂෙන් ජනතාව ඉල්ලපු නායකයාව ජනාධිපති අපේක්ෂකයා හැටියට පත් කරන්න අපි සමගියෙන් සම්මුතියෙන් එකතු වෙලා තීන්දුවක් ගත්. ඒක තමයි මේ රටේ පළවෙනි ජයග්‍රහණය. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ඉතා විනීතව හා වැදගත් අයුරින් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් හමු වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අපගේ ඒකායන අරමුණ විය යුත්තේ පක්ෂයේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිමයෙන් වෙහෙස වී කටයුතු කිරීමයි. එමෙන්ම අප කළ යුත්තේ ප්‍රතිවාදී අපේක්ෂකයින්ට ජම්පර් ඇඳීම නොව එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසි භාවය හොබවන අතරතුර 2005 වසරේ ජනාධිපතිවරණ මැතිවරණ කටයුතුවල නිරත වීමේ සිද්ධියට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග දෙකක් නිකුත් කළා. ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසයි ආගමන විගමන පාලකවරයාට හා හම්බන්තොට දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට අධිකරණය නියෝග කළේ.
ගැටලු 31කට විසඳුම් ලබා දෙන ලෙස එල්ලමින් රජයේ පාසල්වල ගුරුවරුන් දෙදින වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් බොහෝ පාසල්වල කටයුතු අඩාලව පැවති අතර ඇතැම් පාසල්වල ඉගැන්වීම් කටයුතු සුපුරුදු පරිදි සිදු කෙරුණා. ලෙඩ නිවාඩු වාර්තා කරමින් ගුරුවරුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර එය හෙට දිනේදීද පැවැත්වෙන බවයි ගුරු සංගම් පවසන්නේ. මෙම වර්ජනයේ හේතුවෙන් පාසල් සිසුන් අපහසුතාවන්ට පත්ව සිටින අයුරු දක්නට ලැබුණා. दरुवन की अनागते बिल्लेट देमीन इल्ली मिटुकर गैनी मट काटी उत्तु किरी मासा धारण बाव देमाव प्यान पावसन वा මේගොල්ලන්ට පඩින් වැඩි වකෝ තේනවා මේ ළමයින්ගේ අධ්‍යාපන බිල්ලට දීලා තමයි මේ වැඩේ කරන්නේ මේක කරන්න හොඳ වැඩක් නෙමෙයි මේගොල්ලන්ට ඕන තරම් දේවල් දීලා තියෙනවා ඉතින් තව මොන දෙල්ලන්නේ මේගොල්ල මේ ඉල්ලීම් දිලා ගන්න මේගොල්ලන්ගේ මුදල්ලාදල් මේවා කරගන්න ඉල්ලීම් කරනවා නිසා දරුවන්ගේ පැත්තෙන් බලලා මේවා කරනවා නෙමෙයිනේ වර්ධන සැල්ලක් මේ යන්නේ ඒක හරි අසාධාරණයි යෝපිය වශයෙන් අපිට කනගාටු රජයේ නිලධාරි මේ වගේ තීරණ වලට එළඹීම ගැන මම හිතන්නේ මේක පැත්තකින් දේශපාලනයේත් ගෑවිලා තියෙනවා වර්ධනය කරන අයගේ යම් කිසි එක එක පුද්ගලික අභිමතයන්ට ඉටු साधारण हितवत गुरुवरु मे अवस्था वेदी वर्जन रेल्लाख्यनवा मुकदमे परमार्थ हेमकिनिक्म दन्नवा मे आंडुवें राज्य सेविकी विशाल वेटुपेडिगिरी मकरा मेतिवर्ण अपवर्तनावस्ताव दडमी माकरगेन राज्य सेविको मेवनी वर्जने गटे आम साधारण रहिकेला अपट हितन्न बै अपे लमाई के पेत्तें बलवा लमाई टा साधारण वेला दीन अपे स्कोट लमाई रगिना वा सामान्य लमाई की अडुवी मत्तियन वा इतिन साधारण नन्ने මේ ප්‍රශ්න මේ විදියට ගියොත් එහෙම මේ රටක් ඉතුරු වෙන්නේ නැහැ අපේ අනාගතයක් ඉතුරු වෙන්නේ නැහැ දරුවන්ට රටක් ඉතුරු වෙන්නේ නැහැ පාස්කු ප්‍රහාරයෙන් ළමයිව ලොකු අපහසුතාවයකට පත් වුණා ඉගෙන ගන්න බැරුව ගියා දැන් මේ වෙනකොට ආයේ මේ ස්ට්‍රයික් එකක් පටන් අරගෙන මේක අවසානයක් තියෙනවා මේ 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 ගුරු වර්ජනය අපි අනුමත කරන්නේ නැහැ මේක බොහොම මේ පහත්තර ගුරු රැකියාව වෛද්‍ය රැකියාව කියන්නේ හරි ගෞරවනීය රැකියානේ ඉතින් ඒ වගේ රැකියාවලට මේ වගේ දෙයක් සුදුසු නැහැ කියන එකයි මගේ හැඟීම ඇත්තම හොඳ නැති වැඩක් මේ මොකද මේ අපි එකපාරක් දෙපාරක් නෙමේ තව ගොඩ මේ පාස්කු ප්‍රහාරයටත් ඉස්කෝල ගොඩක් නිමාඩු දීප්පා මේ දාදත් ස්ට්‍රයික් හෙටත් ස්ට්‍රයික් කියලා කියනවා අපිට ඉගෙන ගන්න වෙලාවක් නැහැ ඉතින් මේ ගොඩක් අපහසුතාවයටපත් වෙන අපි ඒ හින්දා මේ ලබන අවුරුද්ද විභාගේ ලියන ළමයි වශයෙන් මේ අතර මෙම වර්ජනයේ ක්‍රියාත්මක වෙද්දී ඇතැම් පාසල්වල අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි සිදුවන අයුරුද දක්නට ලැබුණා. ඩෙන්සිල් කොබ්බෑ කඩුව මහාවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නිසි පරිදි සිදු කෙරුණු අතර විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ නියමිත පරිදි සේවයට වාර්තා කර තිබුණා. අපේ ගරු විදුහල්පතිතුමා අපේ ගුරු මහත මහත්මිය පුරු සුපුරුදු විදිහට අද පාසලට පැමිණලා ඉන්නවා. ඒ වගේම අපි අද පාසලට පැමිණලා ඉන්නවා. ඉතින් අපි වෙනත වගේම අද අපේ කටයුතු ටික අපි සාර්ථකව කරගන්නවා. පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් බැඳිවැව මහාවිද්‍යාලයේ අධ්‍යන කටයුතුද සුපුරුදු පරිදි සිදු කෙරුණ අයුරු දක්නට ලැබුණා. 56 දිනකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයේ 51 දිනෙකු අද දින සේවයට වාර්තා කර තිබූ අතර විදුහල්පතිවරයා කියා සිටියේ දරුවන්ගේ ගුරුවරුන්ගේ පිහිට මිස වෙනත් පිහිටක් නොමැති බවයි. එක එක් කෙනාට කඩේ යන්න අපි සූදානම් නැහැ කියන එක විදුහල්පතිතුමා සාපි තීරණය කළා. ඒ නිසා තමයි අපේ පාසලේ කොහෙත්ම අපි මේ අකාලයේ කාලේ විනාශ කරලා දරුවන්ගේ අධ්‍යාපනය නැති කරන්න සූදානම් නැහැ. ඒ නිසා තමයි අද දවසෙත් අපි සියලු දෙනාම පාසලට පක්ෂ බේදකින් තොරව සියලු දෙනාම ඇවිල්ලා මේ කාර්ය සඳහා දරුවන්ගේ අනාගතය සඳහා අපි මේ කටයුතු සිද්ධ කරන්නේ. අපේ පාසල සුවිශේෂී පාසලක් විදිහට අපි දකිනවා අපේ දරුවන්ට අපේ පිහිට ඇර වෙන පිහිටක් නැහැ ඒ නිසා අපේ යුතුයකමක් කියලා තියෙන මේ දරුවන්ට වසර අවසාන වෙන විට ඔවුන්ගේ මට්ටම ළඟා කර ගැනීමට සහයෝගය ලබා දීම ඒ අනුව අපි වැඩ වර්ධන එකතු වෙන්නේ නැහැ අපි සියලුම දෙනා පාසල් ඇවිල්ලා අපේ දරුවන් වෙනුවෙන් අපි කටයුතු කරනවා ගුරු විදුහල්පති වැටුප් සම්බන්ධයෙන් පැවැත්වෙන වැඩ වර්ජනයේ ජාතික අධ්‍යාපන සේවක සංගමයේ තරයේ හෙලා දකින බව එම සංගමයේ කැඳවුම් කරු ප්‍රියන්ත පද්මේරිය මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. මේ රටේ මහා ව්‍යසනයක් වෙලා එක පැත්තකින් මේ රටේ 94000ක් අවතන් වෙලා ඉන්න මොහොතක මෙහෙමද වෘත්තීය සමිතිය ප්‍රශ්න විසඳ ගන්න කියලා මම අහන්න කැමතියි මේ මහත්තුරුන්ගෙන්. දැන් මේ රජය තරම් වැටුප් වැඩකුරු රජයක් තියෙනවා කියන ඉතිහාසය ගුරු සේවයේ 3.2 පන්තියේ 2015 මූලික වැටුප 13410යි 2020 මූලික වැටුප යනවා 27040 ගුරු සේවයේ පළමු පන්තියේ වැටුප 2015 दाकिन मे
උට්ටිය සමිති මහත්වරුන්ට අපි කියන්නේ මේ අයිසක දරුවෙක්ක මේ සෙල්ලම් කරන්න එපා පාසල් බලහත්කාරයෙන් වහලා ගුරුවරුට තර්ජනය කළා මේක නෙවෙයි නියම උට්ටිය අරගල කියන්නේ නියම ගුරු සංගන්නේ මේ මේ එළියට බහින්නේ පසුගිය කාලේ Tamange සාක්කුව වලට සල්ලි පුරවපු අය තමයි අද ඒ අයට ඒ තත්ියේ නැති නිසා මේ ආණ්ඩුව පෙරලන්න කරන මේ උත්සාහයන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බොහෝ විදුහල්පතිවරු තමයි මේ පුටුවල ඉන්නේ. අද ඒ අය හැබැයි කියනවා 60%ක්. අද මේ ආණ්ඩුව විතරයි මේ තරම් විශාල මුදලක් පාසල් සංවර්ධනය සඳහා ලබා දීලා තියෙන්නේ කියලා. සමහර අය ස්ට්‍රයික් කරේ නැහැ. ඒ අයගේම විදුහල්පතිවරු. අන්න ඒකයි සාධාරණීකරණය කියන්නේ. දුම්රිය සේවකීන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති වැඩවර්ජණය හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත් වුණා. රාජකාරී සඳහා පැමිණීමට නොහැකිව දුම්රිය ස්ථානවල බොහෝ පිරිසක් රැඳී සිටින ආකාරය අද උදෑසන දැකගත හැකි වුණා. කෙසේ වෙතත් කාර්යාල දුම්රිය කිහිපයක් දහවණය කෙරුණු බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ. දුම්රිය සේවකයන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා. සෑම දුම්රිය ස්ථානයකම පහේ විශාල වශයෙන් මගේ රැඳී සිටි ආකාරය දැකගත හැකි වුණා. असाधारण හැම දිනම වැරදි බලන්න ගියාම අපි දන්නේ නැහැ නේ කවුද කියලා. මේ වගේ ස්ට්‍රයික් කරනකොට අසාධාරණයි. මිනිස්සු අතරම වෘත්ති සමිතේ වෙලාවකට හරි නැහැ. ඇවෙන්නේ ඉතින් මහජනතාව තමයි. මේ චන්දෙලම් වෙනකොට ඉල්ලින් දිනා ගන්න තමයි මේ වෙලාවේ ස්ට්‍රයික් කරන්නේ. ජනතාව ඉතින් පීඩාවටපත් වෙන මොනවා කරන්නේ ඉතින්. කැලණිවැලි දුම්රිය මාර්ගයේ එක් දුම්රියක් ධාවනය වූ අතර තවත් දුම්රිය දෙකක් අවිස්සාවෙල්ල දුම්රිය ස්ථානයේ නතර කර තිබුණා. කුණෑකල සහ මහනුවර සිට අද උදෑසන දුම්රිය දෙකක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වෙත ධාවනය කෙරුණා. වවුනියව සිට බෙලියත්ත දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය වවුනියව දුම්රිය ස්ථානයේ නතර කර තිබුණා. දුම්රිය ස්ථානාධිපති කාර්යාලය ඇතුළු සෙසු කාර්යාලය වසා තිබූ ආකාරයයි දැකගත හැකි වුණේ. දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් වෙරළබඩ දුම්රිය මාර්ගයේ ගමන් කරන මගින් දැඩි අපහසුතාවට පත්ව සිටි ආකාරයයි මේ. අඹලන්කුඩ බලපිටිය දුම්රිය ස්ථානවලින් එක් දුම්රියක් කොළඹ කොටුව දක්වා ධාවනය වූ අතර මගින් බොහෝ පිරිසක් එම දුම්රිය ස්ථානවල රැඳී සිටියා. කලුතර සහ බෙලියත්ත ගාල්ල දුම්රිය ස්ථානවල මගින් රැඳී සිටි ආකාරයයි මේ. වර්ජනීය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන සියල්ලම පහේ වසා තමා තිබුණා. තැපල් මලු තැපල් දෙපාර්තමේන්තුවේ ලොරත මගින් ප්‍රධාන තැපල් කාර්යාලය වෙත යැවීමට තැපල් දෙපාර්තමේන්තුව කටයුතු කළා. මේ අතර මෙම දුම්රිය වර්ජනයේ පසුපස බලය කෙලිහුණු දේශපාලන කණ්ඩායමක් සිටින බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. විශ්‍රාමකින් යොදවා දුම්රිය ධාවනය කරවීමට රජය උත්සාහ කළද අදාළ කණ්ඩායම විශ්‍රාමකින්ගේ නිවෙස් වෙත ගොස් තර්ජනය කර බියවැත්වීම් සිදු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය වෘත්තීය සමිති සංධානයක් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව මාධ්‍යයට දැනුම් දීලා තියෙනවා. හැබැයි ඒක කිසිසේත්ම දුම්රිය දෙපාර්තමේන්තුවටවත් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාටත් අමාත්‍යංශයටවත් ලිඛිතව වාචිකව දැනුම් දීලා නැහැ. සදාචාරයට විරුද්ධ වැඩක්. මේකට හේතුව ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නයක්. ඔවුන් RM1 RM2 කියන වැටුප් තලවල තිබුණ වැටුප් විෂමතාවයක් පිළිබඳව දීර්ඝ කාලයක් ඉඳන් සාකච්ඡා කළා. අපි ඒ වැටුප් තලය ඔවුන්ට ලබා දුන්නා නම් සමස්ත රාජ්‍ය සේවයේ 519,000කට එය බලපාන බව මුදල් අමාත්‍යාංශය සහ වැටුප් කමිසම තීන්දු කරලා අධිකරු ජනාධිපතිතුමා වාර්තාව සකස් කිරීම සඳහා රණුග්ගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටියක් පත් කළා. ඒ තීන්දුව තමයි මේ තියෙන්නේ. ඒ තීන්දුව අනුව මොවුන්ගේ වැටුප් වැඩිවීම කරලා තියෙනවා. ඔවුන් ඒ වැටුප් වැඩිවීමේ කොටසකට පමණක් අප්‍රසාදයේ පළ කළා. වැඩිවීම මුදල් අමාත්‍යාංශය තීන්දුව කරලා තිබුණා ජනවාරි මාසයේ සිට තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔවුන්ගේ දැන් ඉල්ලීම තියෙන්නේ මේ වැටුප් වැඩිවීම වහාම ක්‍රියාත්මක කරද්දී සිදු කළ යුතුයි කියලා. රජයක් වශයෙන් අපි මේ අවස්ථාවේදී ඒ වර්ජනය හෙලා දකිනවා. ඒ නිසා මේ වැඩ වර්ජනයට අපි තීන්දුව කළා රජයක් වශයෙන් මූණ දෙන්න. සියලුම මේ වර්ජනය කළ තියෙන සේවකයන්ගේ උපරිම වැටුම ලක්ෂ 3කට වැඩි. එවැනි විශාල වැටුප් ගද්දි තමයි මොවුන් මේ මෙවැනි අසාධාරණ ඉල්ලීම් වලට ඉදිරිපත් වෙලා තියෙන්නේ.
හෙට දිනේද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී කිගුරුම් සහිත වැසි ඇතිවන බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් මුහුදු ප්‍රදේශවලද තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි. නායම් අවධානම් නිකුත් කර ඇති ප්‍රදේශවලටද එම නිවේදනය තවදුරටත් බලපැවැත්වෙනවා. මෙම වැසිවල තියෙන විශේෂත්වය තමා ඉතා සුළු කාලයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව තාවකාලිකව තද සුළං ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. අනෙක් කාරණේ තමා අකුණු අනතුරු ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙයි. මුහුදේ කාලගුණය ගත්තොත් අද දිනේ පුත්තල මීදන් කොළඹ හරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයේ ස්ථාන කිහිපයක හවස් ජාම වෙනකොට වැසි ස්වල්පයක් ඇති වෙන්න හැකියාව තියෙනවා. නමුත් හෙට දිනේ ඉඳන් අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ සෙසු මුහුදු තීරවලත් වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් රජයේ රුපියල් මිලියන 12කට වැඩි මුදලක් මේ වන විට ලබා දී තිබෙනවා. අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම එල්ලවූයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා. ගින්ගඟ පිටර ගැලීමෙන් නාගොඩ, උඩුගම, බද්දේගම ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවුණා. මාර්ග කිහිපයකද ගමනාගමනයේ ඇනහිට තිබෙනවා. ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ පස්කන්දක් නායෑම හේතුවෙන් මියගිය කාන්තාවගේ පවුලේ සමාජිකයන්ට රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දීමට පළාත් ආණ්ඩුකාර හේමල් ගුණසේකර මහතා කටයුතු කළා. නිල්වලා ගඟ පිටර ගැලීම හේතුවෙන් තිහගොඩ, බාලිම්බඩ, කඹුරුපිටි ඇතුළු ජලයෙන් යටවූ ප්‍රදේශවල ජලය ක්‍රමයෙන් බැස යමින් පවතිනවා. මාතර දිස්ත්‍රික්කයේ පීඩාවටපත් ජනතාව වෙනුවෙන් සහන ලබා දීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් සිදු කෙරෙනවා. ආරක්ෂක සේනා බටහිර ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතාද මීට දායක වී සිටියා. කලුතුරු දිස්ත්‍රික්කයේ පහත් බිම් සහ අතුරු මාර්ග රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා. ගම්පහ දිස්ත්‍රික්කයේද ප්‍රදේශ කිහිපයක් තවමත් ජලයෙන් යටව පවතිනවා. පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සියලු සහන සැලසීමට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු කළා. හේමසිරි ප්‍රනාන්දු සහ පූජී ජයසුන්දර අනායතේ එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් විභාගයට ගැනීමට අවසර ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නිවේදනය කළා. අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩලක් හමුවේ මෙම පෙත්සම අද කැඳවනු ලැබුවා. සියලු පාර්ශවවල වාචක දේශනයද අවසන් කෙරුණා. නීතිපතිවරයා කියා සිටියේ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරයන් දෙදෙනා සිය රාජකාරිය මගහර ඇති බවත් ඒ අපරාධමය වරදක් බවත්ය. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කිරීමට එන ත්‍රස්ත නායකයා ඇතුළු පිරිස ප්‍රහාරය එල්ල කරන ආකාරය, වේලාව සහ ස්ථානය පිළිබඳව බුද්ධි අංශ තොරතුරු ලබා දී තිබුණත් වග උත්තරකරුවන් ඒ වැළැක්වීමට කිසිදු පියවරක් ගෙන නොතිබූ බව නීතිපතිවරයා වැඩදොට්ටත් කියා සිටියා. ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී නැති බවද නීතිපතිවරයා අවධාරණය කළා. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් ව්‍යාපෘතිය සිවුන දිනටත් ක්‍රියාත්මක වුණා. ගත වූ දින තුනක කාලය තුළදී වැඩසටහන් දහසකට අධික සංඛ්‍යාවක් මගින් ප්‍රතිලාභ හිමි වූ පිරිස 120,000කට අධිකයි. බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 567ක ජනතාව වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාවට නැංවෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය සහ පළාත් අමාත්‍යංශය ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීම යටතේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ අද දිනේත් වැඩසටහන් 380ක් පමණ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා. මේ අතර අද දිනේ ඩෙංගු මර්ධන වැඩසටහනක් යුද හමුදාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණේ සොරණාතොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී. එහිදී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජංගම හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කළා. මේට අමතරව ජංගම හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාවක් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීද ක්‍රියාත්මක කෙරුණා. වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ආයුර්වේද වෛද්‍ය සායනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් රිදීමාලියද්ද ගැමුණුපුරදී පැවැත්වුණා. මේට සමගාමීව රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද වකුගඩු නිවාරණ හා ජල සම්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මගින් ක්‍රියාත්මක ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන් පැවැත්වුණේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක සාකච්ඡාවක් ලබන 30වනදා පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ
ත්‍රිස්වෙනිද රාත්‍රිය 7:30ට කැඳවන්න තීරණය කළා තියෙනවා ජනාධිපතිතුමාගේ නිල නිවසේදී මේ මධ්‍යම කාර්ය සභාව ඉතාම තීරණාත්මක තියුණු දේශපාලන වාද විවාද සහිත මධ්‍යම කාර්ය සභාවක් වෙන්න පුළුවන්කම තියෙනවා මොකද වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අපි මේ මධ්‍යම කාර්ය සභාවේදී සාකච්ඡා කරලා යම් තීරණ වලට එළඹෙන්න බලාපොරොත්තු වෙනවා වගේම තව සාකච්ඡා කරන්න අවශ්‍ය වුණොත් ඉදිරි දින කීපය ඇතුලේ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා මධ්‍යම කාර්ය සභාව වාර කීපයක් හෝ කැඳවලා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ එකම ප්‍රාර්ථනාව තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ එකට ඒකාබද්ධ කිරීම පොදු ලකුණක් හදමු පොදු වැඩපිළිවෙලකට එමු පාක්ෂිකයට සමාජිකයට ගමට විශ්වාසය දෙමු සටන දිනමු කියන එක තමයි අපි ඉන්න තැන ඉතින් ඒක නිසා මේකට අවතීර්ණ වෙන්න කියලා අපි ඉල්ලනවා දැන් ව්‍යාපාරික ප්‍රවෘත්ති ලින්ක් නැචරල් සමාගමේ නවතම පරිශන සහ සංවර්ධන මධ්‍යස්ථානයේ විවෘත කෙරුණා අති නවීන තාක්ෂණීය යුත් උපකරණ සහ රසායනගාර පහසුකම් වලින් මේ සමන්විතයි ලින්ක් නැචරල් සමාගමේ පුරෝගාමී පරිශන වෙනුවෙන් පුළුල් ඉඩකඩක් සහ ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීම සඳහා නව නිෂ්පාදන හඳුන්වා දීමටද මෙමකින් හැකියාව ලැබෙනවා ලින්ක් නැචරල් සභාපති ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දේවප්‍රිය නුගවිල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා ශ්‍රී ලංකා වරලත් ගණක අධිකාරී ආයතනයේ 40 වන ජාතික සමුළුව ඔක්තෝබර් මාස 14 වනදා බත්තර මුල්ලේදී ආරම්භ කරනවා වරලත් ගණක අධිකාරීවරුන් තුළ ආත්ම විශ්වාසය ගොඩනැගීම සහ වෘත්තීය පෙළඹවීමක් ඇති කිරීම මෙහි අරමුණයි ඔබ තුළ පවතින ආකර්ෂණීය පෞරුෂය හඳුනා ගන්න ස්වයං ගවේෂණය සඳහා වන ගමන යන තේමාවෙන් යුතුවයි මේ පැවැත්වෙන්නේ ඔක්තෝබර් 15 සහ 16 යන දිනවලදී දේශීය සහ විදේශීය දේශකයන්ගේ සහභාගීත්වයෙන් තාක්ෂණික සැසිය පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා තෙලිපලේ සමුපකාර රෝහල සහ නයින් වේල්ස් රෝහල අනුබද්ධිත සාපල්‍යතා සායන සඳහා යොමු කිරීමේ මධ්‍යස්ථානය තෙලිපලෙහිදී විවෘත කෙරුණා ඒ නයින් වේල්ස් රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය නිලන්ත රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවාහ වී දීර්ඝ කාලයක සිට දරුවන් නොමැති මව්වරුන් සඳහා ඉතා සුළු මුදලකින් සාපල්‍යතා ප්‍රතිකාර ලබා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවනවා ප්‍රදේශීය අඩුවාදායම් ලාභී පවුල් සඳහා වැසිකිලි උපකරණ බෙදා දීමටද මෙහිදී කටයුතු කෙරුණා 2019 ප්‍රමුඛතම ජර්මානු වෙළඳනාම උළෙල කොළඹ දී පැවැත්වුණා ජර්මානු වෙළඳනාම 144ක් නියෝජනය කරමින් ප්‍රමුඛතම ජර්මානු වෙළඳනාම 6 වන සංස්කරණය ලෙසයි මේ පැවැත්වුණේ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රෝඩේ ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත සහ වාණිජ නියෝජිත ආයතනයේ ප්‍රධාන නියෝජිත ඇන්ඩ්‍රියාස් හර්ගන් රොද යන මහතුරු නැතුළු පිරිසක් එක්ව සිටියා අවධානීය ක්‍රීඩා පුවත් වෙත ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු එක් දින ක්‍රිකට් තරගය හෙට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව පාකිස්තානයේ ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් හෙට ආරම්භ වනු ඇති බවයි පාකිස්තාන කණ්ඩායමේ නායක සල්ෆාස් අහමඩ් ප්‍රකාශ කර සිටියේ. ශ්‍රී ලංකාවට එරෙහි එක් දින සහ 20/20 තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන කණ්ඩායමේ නායකයා සඳහන් කළේ එක් දින ක්‍රිකට් තරගාවලියකදී සිය රටේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ පාකිස්තාන කණ්ඩායම මෙහෙයවීමට ලැබීම සිය ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩේමක් බවයි. දෙරට අතර පැවැත්වෙන තරගාවලිය නැරඹීමට පැමිණ කණ්ඩායම් දෙකට සහය පළ කරන ලෙසයි රට ප්‍රේක්ෂකයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ. 2015 වසරෙන් පසු පාකිස්තානයේදී එක් දින ක්‍රිකට් තරගාවලියක් හෙට ආරම්භ වන්නේ පළමු වරටයි. එම වසරේදී සිම්බාබ්වේ කණ්ඩායම පාකිස්තානයේදී එක් දින තරගාවලියකට එක් වූ අතර අනතුරුව ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් එරටදී 20/20 තරඟ සඳහා සහභාගී වී තිබුණා. ඒ හැරුණු විට කිසිදු ටෙස්ට් කණ්ඩායමක් ආරක්ෂක ගැටලු හේතුවෙන් 2009 වසරෙන් පසු මෙතෙක් පාකිස්තානයේ තරඟ සංචාරයක නිරත වී නැහැ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලියේ සියලු තරඟ කරච්චි නුවරදී පැවැත්වීමට නියමිතයි. මේ අතර කරිච්චි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට කිලෝමීටර 3ක පමණ ප්‍රදේශයක ආරක්ෂක කලාපයක් ලෙස වෙන් කිරීමට පාකිස්තාන ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. එම කලාපය තුළ ආරක්ෂක නිලධාරීන් 3000කට අධික පිරිසක් ස්ථානගත කර ක්‍රීඩාංගණයේ සිට මීටර 500ක් දක්වා වාහන දහවනය අත්හිටුවීමටද තීරණය කර තිබෙනවා. සමගින් ඇටියන් රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ රාත්‍රියක්. www.ipnnews.lk